සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. මං හිතනවා මං අඳුන්වා දෙන්න ඕනේ ඔබ සියලු දෙනා මාව දන්නවා. මම අද විශේෂ කාරණාවකට තමයි සම්බන්ධ වෙන්න සූදානම් වුණේ. ඒ තමයි අද 10 වෙනිදා ග්‍රහලෝකයේ සෙන්පතිය වන අඟහරුවේවත් කුජ ග්‍රහයා ග්‍රහමාරුවක් වීමට නියමිත අදදිනේ විශේෂත්වයන්නේ ප්‍රබල ග්‍රහයකු හැටියට මේ අපි කතා කරන මැතිවරණ කාලයේ ඉතාම සුවිශේෂ නිමිත්තක් ලෙස සලකන්න පුළුවන් සටන්ග්‍රාහිරී ග්‍රහයකු වන කුජ ග්‍රහයා දවල් 2:24 පමණ මේ තුලා රාශියට පැමිණීමට නියමිතව තිබෙනවා. අන්නේ ග්‍රහචාරය මට්ටමත් එක්ක තවත් බොහෝ අහපු ප්‍රශ්න කීපයකට උත්තර සපයන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියට කියන්න ඕන මේ ග්‍රහචාරමේ මට්ටමේ පිළිබඳව විග්‍රහ කරන්න බලාපොරොත්තුෙන් හිටියා සිරස සටනේදී මේ පාරේ යලා මෙය කරන්න නැති වෙන්න කිසියම් හේතුවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. පෞගේ කාලයක් පුරාවටම අවුරුදු වසර ගණනාවක් ජ්‍යොතිෂය පිළිබඳව කතා කරනකොට ඔබට ඉතාම එකලෙස එක හඬින් අවශ්‍ය මොහොතේදී ඉදිරිපත් වෙලා බය නැතුව විෂයපතිය පිළිබඳව හදාරලා පළල් පුළුල් දැනුමකින් අවබෝධයක් තියෙන නිසා තමයි මගේ දැනුම පිළිබඳව දැක්ම පිළිබඳව විෂය පිළිබඳව අවබෝධයක් තියෙන හින්දා තමයි බය නැතුව ඉදිරිපත් වුනේ. එහෙම වෙලාවක කවුරුත් ඉදිරිපත් වුනේ නැති හැම වෙලාවකම මම ඔබට ඇවිල්ලා ඇත්ත කිව්වා. ඒ නිසා වරක් දෙකක් නොවේයි දීර්ඝ කාලයක් මාව හදාරපු කෙනෙක් වේ හැටියට ඔබලට මා පිළිබඳව දැන් අවබෝධයක් තියෙනවා. ඒ නිසා හැමදාම මට වුණා අසාධාරණයක් මොකද්ද, මම කල් තියාම අවුරුදු ගානකට කලින් වෙන්න තියෙන දේ කියනවා, ඒක ඔක්කොම ෆලෝ කරලා ටීවී එකට ඇවිල්ලා අන්තිම මොහොතේ ඔබට නිර්ණය කරන්න පුළුවන් දිනන්නේ කවුද පරදින්නේ කවුද කියලා එහෙම මට්ටමකට පත් වුණාම ඇවිල්ලා මොනවාරි වචනයක් කියලා මුමුණලා එයාලා කියපු විදිහට පබ්ලිසිටි තියාගන්නවා. හැමදාම මාව යට යනවා, අන්තිමේට කියපු කට්ටිය උඩට එනවා. ඒ අවස්ථාවක් විදිහට අද මේ ග්‍රහචාරමේ සිද්ධාන්ත කරුණු පිළිබඳව මම වැඩියෙන් කතා නොකරේ. මගේ ක්‍රමවේදය මම එළියට දාන්නේ මොකද පබගාලක පැටලා වගේ බොහෝ ඇත්තෝ මේ එක වචනයක් දෙකක් කතා කරගෙන කියලා වැරදිලා ඊගාවට පක්ෂ දේශපාලනයට ගිහිල්ලා අයියගේ මල්ලිගේ ග්‍රහචාරය අනුව රජ වෙනවා කියලා විනාශ කරගත්තා. මම ඔබට පැහැදිලිව කියනවා මම අදත් නිර්පාක්ෂිකයි, අදත් මම පැහැදිලිව ඉතාම පැහැදිලිව කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා හෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හෝ අනුර කුමාරි සානායක හෝ ඔය කවුරුත් මට අදාළවත්වයක් නැහැ. බයි දිනන කවුද පරදින්නේ කවුද කියන එක ගැන හැමෝගෙම ඉල්ලීමක් තියෙනවා. අන්න ඒ ගැන කොට ගොඩක් අය හෝ ප්‍රශ්න ගණනාවක් එකක් ඔබේ කියමන වෙනස් කරනවාද. තව කෙනෙක් ඇහුවා මේ තියෙන තත්ත්වය අනුව මේ අන්තිම මොහොත වෙනස් වෙයිද මේ කියන කාරණා ගණනාවක් එක්ක. මම ඔබට දෙන්න උත්තර දෙන්න යන්න. පළවෙනියටම මේ ග්‍රහචාරය ගැන ගන්නකොට තත්කාල කේන්දරේ සහ ලග්නේ පොංචි විස්තරයක් කරන්න දෙන්න ඕන. මොකද්ද මේ ග්‍රහචාරය ගැන කියන්න මම මාස 10කට එහා හදාරීමක් කරා. මම මේ පිළිබඳව කතා කරේ වසර ගණනාවක අධ්‍යයනයකින් මේ 2020 ජනාධිපති කවුද කියන එක. ඒක මගේ කතාවවලුන පහුගිය කාලේ තේරුණා. මගේ කතාවේ දැනටම ඔබට පේනවා චමල් රාජපක්ෂ දාන්න කිව්වේ ඇයි කියන කාරණාව පොදු ජන පෙරමුණේ. මගේ කතාවෙන් පැහැදිලිව පේනවා රනිල් කරුණ නැතුව සජිත් දාන්න කිව්වේ ඇයි කියන එක දැන් තියෙන තත්ත්වය හැටියට. කොහොම වුණත් ඉතාම වගකීමෙන් කියන්න ඕනේ මාස
ගානක හදාරීමකින් තමයි මේ ප්‍රකාශ කරන්නේ අන්තිම මොහොතේ රැල්ල බලලා නෙමේ. ඒ අනුව පළවෙනියටම කියන්න ඕන එදා නාම යෝජනා බාර දෙන වෙලාවේ සිටන් අද වෙන තුරුත් ඊට කලිනුත් උප්පත්ති පිහිටීම අනුව තියෙන ග්‍රහචාරය එකින් එක මම පුරපුරා කියන්නේ කලින් කියපු නිසා. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බලයලත් අවස්ථා කීපයක් ගැන කතා වෙනවා. නමේ අධිපති ඔබේ ඔහුගේ පහේ ඉන්නවා. උපති නීච වෙච්ච රාහු ගුරු වක්‍ර වෙලා ඒ යම් කිසි බලයක් ඇති වෙලා බලයක් තිබෙනවා. ඒ වගේම ඔහු කුජ දහය දැකීමත් එක්ක අර වගකීම් සම්භාරයක් දරන්න පුළුවන් දක්ෂයෙකු සහ පාලකයෙකු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔහුගේ කේන්දරේ ගත්තම සඳුගේ කිසියම් බලයක් තියෙන බව නොරහසක්. ඒකට හේතුව මේ සඳු නමේ අධිපති හැටියට පස්සන්නේ පිහිටීම. කෙසේ වෙතත් ඔන්නෝයි කියන කාරණා අතරදී මෙයාගේ සෙනසුරු දහවැන්නේ පිහිටීමත්, ඒ වගේම සෙනසුරු දහවැන්නට පිහිටලා අඟහරු සෙනසුරු දැකීමත්, ඒ වගේම දොළොස්වැන්නේ ඉන්නා වූ රාහු අටවැන්නේ පිහිටීමත් මේ කියන කාරණාවල් ඉතාම සාධනීය වශයෙන් අපි කතා කළ යුතු පුද්ගලයකගේ චර්යාව පිළිබඳව ඉතාම වැදගත් නිසා කතා කළ යුතු කාරණා. ඔහුගේ ලග්නාධිපති අඟහරු, ලග්නයේ අධිපති අඟහරු ඔහුගේ අද එන්නේ ලග්නෙන් දොළොස්වැන්නට. දොළොස්වැන්න කියන්නේ අසුභ ස්ථානයක්, ඒ වගේම දුර්වල ස්ථානයක් 8-12. එතන රවි නීච වෙලා නීච වෙච්ච රවිගේ පිහිටලා තියෙන දොළොස්වැන්නට තමයි මේ අඟහරු පැමිණීම නිසා ලග්නාධිපති දුර්වලව මේ සිටීම ඉතාම ඔහුට අසුභකාරී තත්ත්වයකට මුහුණ පාන්න වෙනවා. වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය නොවි ඔහුගේ මැතිවරණයේ පරාජය තවතුරටත් සනාථ කරන ඉතාම වැදගත්, එහෙම නැත්නම් සිද්ධාන්තයක් විදිහට ජ්‍යොතිෂය කතා කරන්න පුළුවන්. ඔහුගේ ලග්නාධිපති අඟහරු උපතින් මහජනයා ගැන, එහෙම නැත්නම් මහජන සම්බන්ධතාව ගැන කතා කරන, එහෙම නැත්නම් මහජන විශ්වාසය ගැන කතා කරන හත්වැන්නේ උපතින් සිටි අඟහරු දොළොස්වැන්නට පැමිණීම වැයස්ථානයේ දුර්වල වීම ඉතාම ඔහුට අසුභකාරී තත්ත්වයක් ගේනවා. මෙය ඔහුගේ තිබූ බලය එන්න තවදුරටත් හීන කරනවා. පැහැදිලිව මෙතන කියන්න ඕනේ මෙය පමණක් සිද්ධාන්තයක් කොටගෙන ජ්‍යොතිෂ අනාවැකි කියන්න බෑ. මේකට වෙච්ච පාදක වෙච්ච පදනම් වෙච්ච ජ්‍යොතිෂයේම මූලික බේසික් එකක්, එහෙම නැත්නම් අපි කියන මූලික සිද්ධාන්ත මේ නොවේ. ජ්‍යොතිෂය ගැන ගත්තාම කතා කරනකොට සමහර ජ්‍යොතිර්වේදීන් කතා කරනවා එක කොටුවක ඉන්න ග්‍රහයෙක් අල්ලගෙන තත්කාල කේන්ද්‍රයේ පමණක් පදනම් කරගෙන, මා ඔබට ඉතාම වගකීමෙන් කියනවා තත්කාල කේන්ද්‍රය ඇන්ජිම පමණයි. නමුත් ඇන්ජිම කොහොම තිබුණත් රෝද හුලං ගිහිල්ලා නම් ඒක කටයුතු කරන්න ඒ වාහනේ දුවන්න බෑ. එහෙමනම් තත්කාල කේන්ද්‍රයේ අවසාන වශයෙන් මූලිකව සිද්ධාන්තයක් ලෙස පාදක කරගත්තත් ඔබට ඉතාම වගකීමෙන් කියන්න ඕන ග්‍රහචාරමේ මට්ටම පිළිබඳව සොයන්න
මාස හතක්වත් ජෝතිර්වේදියෙකු ගවේෂණය කළ යුතුයි. ඒ ගවේෂණයකින් තමා ඔහු විසින් ඉතාම සනාථ කරගන්නේ මෙම කියන පුද්ගලයා ජයග්‍රහණය කරනවා. ඉස්සෙල්ලාම ජයග්‍රහණය කරන්න කලින් දක්ෂ ජෝතිර්වේදියෙකුට හැකියාවක් තියෙන්න ඕන. මූලික බේසික් එක පාදක කරගෙන ක්‍රිෂ්ණමූර්තිය හෝ එහෙම නැත්නම් අනිත් ජ්‍යොතිර් ක්‍රමවේදීන් පදනම් කරගෙන ගවේෂණයක් මූලික වශයෙන් කළ යුතුයි මාස 6ක්වත්. උදාහරණයක් ගත්තොත් මාස 6ක් ගෙවි ගිහලා අන්තිම මාස 6ේදී රාජපාලනයක ඔහුට නිර්ණයක් කරන්න ඕනේ හැකියාවක් තියෙන්න ඕනේ. ඊගාව රාජපාලකයා කුමන චින්තනයෙන් කුමන චරිතයකින් හැබි කුමන ආකාරයේ හසිරීම රටාවක් තිබෙන කුමන විදියේ ජන පදනමක් තිබෙන කුමන විතර සංසාරයේ පුණ්‍යභාවයේ තිබෙන මේ ගහකොළ ඉරහඳ පවා කුමන ආකාරයෙන් සහයෝගයක් දෙයිද? ඇයි මං ගහකොළ ඉරහඳ පවා ගැන කතා කරන්නේ? මේ ඍතුන්ගේ විපාක අධර්මිෂ්ඨ රාජ්‍යයක රජෙකු රජකම් කරනකොට මේ ඍතුන්ගේ විපාක ඇති කරනවා වගේම ස්වභාව ධර්මයක් කුපිත වෙන බව බොහෝ තැන්වල සඳහන් කරනවා. පුරාණ ඉෂුවර යුදුමේ ගැන කියනවා. එතකොට අර පුරාණ ශ්ලෝකයක් මම ඔබට කියනවා නම් සුගන්ධං කේතකී පුෂ්පං ඛණ්ඨ ඛෛවර පරිවෙෂ්ඨිතං දුෂ්ඨා මාත්‍යා යතා රාජා ඛණ්ඨ ඛෛ පරිවෙෂ්ඨිතං. සුගන්ධං කියන කේතකී පුෂ්පං, සුගන්ධං කියන ඒ කියන්නේ කේතකී කියන පුෂ්පය ඛණ්ඨකයි පරිවෙෂ්ඨිතං. මේ මේ සුග මේ මේ කේතකී කියන පුෂ්පය කටුපිරිවරාගෙනලු ඉන්නේ. කටුපිරිවරාගෙන ඉන්න කේතකී පුෂ්පය ලෝකයට එකේ එහි තියෙන సౌందర్యාත්මක හෝ එහි තියෙන ලස්සනේ කවර ප්‍රතිඵලයක් දානවා ලෝකෙට? දුෂ්ඨා මාත්‍යා යතා රාජා, දුෂ්ඨ අමාත්‍යවරුන් පිරගරාගත්ත අමා ආව රජවරයෙකුට කවර ප්‍රතිඵලයක් දානවා මේ ලෝකෙ තමන්ගේ රාජ්‍ය රට වැසියන්ට ලැබෙන්නේ? එහෙමනම් මේ කියමන් වලින් ඔබ දන්නවා රාජා භවතු ධම්මිකෝ, රාජ්‍ය පාලනයක ධාර්මික වන තරමට තමයි රටවැසියාගේ සශ්‍රීක භාවය ලැබෙන්නේ. එහෙමනම් රටවැසියෙක් වෙච්ච ඔබටත් මටත් දෛවඥයෙක්ගේ වගකීමක් තියෙනවා මේ ග්‍රහයන්ගේ 4, 5, 10 කොටු ටික කියන්නේ නැතුව කුමන රාජ්‍යපාලනයක් කුමන චරිතයකින් කුමන ආකාරයකින් හැබෙන ඔබටත් මට රටවැසියටත් කුමන ආකාරයේ සැලකීමක් කරන රාජපාලයක්ද ගැන තහවුරු කිරීම දෛවඥයේ වගකීමක් වගේම විමසීම ඔබේ වගකීමක්. ඒ අනුව මාස 6කවත් නිර්ණයක් තියෙන්න ඕන ජ්‍යොතිර්විද්‍යාවට. දැන් මොකද කරන්නේ? ඔබ ඊටාම වගකීමෙන් දන්නවා මම කියනකම් කිස්ස කෙනෙක් කට අරින්න නැතුව දැන් අන්තිම මොහොත බලලා අරයා දිනනවා, මෙයා දිනනවා, අහවල් පලාත දිනනවා, අයියාගේ ග්‍රහචාරයෙන් මල්ලි රජ වෙනවා, රකයි මේකයි ගොඩාක් කතා කියනවා. මෙයාලා ඇත්තටම සිද්ධාන්ත මේ කතා කරා නම් ද ජ්‍යොතිෂ කඳවුරක පෙනී සිටියද කියන එක ඔබට බාරයි. කොහොමද මේ දේවල් ගැන කතා කරන්නේ? ලෝකායතන ජ්‍යොතිෂය, ලංකා කේන්දරය, පාර්ලිමේන්තු කේන්දරය, විපක්ෂ නායකවරයාගේ කේන්දරය, පක්ෂ නායකයාගේ කේන්දරය, රජ ප්‍රධානියාගේ කේන්දරය, සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සහයෝගී තියෙන නායකත්වයේ කේන්දරය, එහෙම නැත්නම් UMP කේන්දරය, ඊගාවට ශීල නීපේ කේන්දරය, තරඟ කරන්නාගේ දෙදෙනාගේ කේන්දරය, තරඟ කරන්න සහයෝගී දෙදෙනාගේ කේන්දරය, ඒ වගේම මහජනයා ගැන කතා කරන ස්ථානය, ඒ වගේම පාලකයා ගැන කතා කරන ස්ථානය, විපක්ෂය ගැන කතා කරන ස්ථානය, ඒ වගේම මේ රටේ තවත් තියෙන සිද්ධාන්ත ගණනාවක ජ්‍යොතිෂය මේ විදියට එකින් එක
සටහන් පෙළක් දාගෙන මේ විදිහට එකින් එක එකින් එක දීර්ඝ අධ්‍යයනයක නිරත යුතුයි. ඔබට මම ආරාධනා කරනවා මගේ කාරණා ඉතාම සියුම් බුද්ධියකින් බලන්න. මං උදාහරණයක් කියනවා නම්, අර මැතිවරණයේ ගිය මැතිවරණ වෙලාදී ප්‍රාදේශීය සභාවේ මම වචනයක් කිව්වා. මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්මයා ලංකා ඉතිහාසයේ බණ්ඩාරනායකට පස්සේ වෙනම පක්ෂයක් අදාගෙන දැවැන්තම ජය ගන්නවා. නමුත් සමස්තය ජය ගන්නේ නෑ, එක ගන්නේ එජාපේ. එජාපේ කියන එක ඉතාම පැහැදිලිව කිව්වේ, අදටත් මං එක්සත් ජාතික පක්ෂය කියලා අර්ථ ගන්වන්නේ පෙරමුණටයි. එතකොට බදුරදීම්, දිගම්බරම්, රාජකෘෂ්ණ, උතුරු චන්ද, සුවන්දිරන්ලා, ඒ වගේම සිංහල චන්ද, පාටලි චම්පිකගේ රණවකගේ චන්ද ඇතුළු සියල්ල ගත්තම සමස්තය මහින්ද රාජපක්ෂට ප්‍රතිශතය ලැබිලා තිබ්බේ 141.1%. එහෙමනම් එතන ඉතාම පැහැදිලි සමස්තය ඔහු ජයග්‍රහණය කරලා නැහැ කියලා. මේ ගැන නොතේරෙන තොත්ත බබාලා බොහොම ලාමක ලදුරු දේශපාලඥ දේශපාලන ගැත්තෝ උත්සාහ කරා මගේ ප්‍රකාශය දුර්වලයි කියන්න. නමුත් ඒ යථාර්ථයක් වුණා. මම පක්ෂපාතීත්වයක් දරන්නේ, ඒ පක්ෂපාතීත්වය දරනවන් ඉතිහාසයේ මම මහින්ද රාජපක්ෂ මම තරම් එයාගේ ගමන ගැන කියපු කෙනෙක් තවත් නැහැ. ඒ අනුව ඉතාම පැහැදිලිව කියනවා, නැවත නැවත නැවතත් මම නිර්පාක්ෂිකව කටයුතු කරනවා. මේ නොවැම්බර් 10 අද දිනේ දහවල් 2:24 පමණ මේ කුජග්‍රහයා කේන්දරෙන් ලග්න කේන්දරෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දොළොස්වැන්නට පැමිණෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ කේන්දරේම එතුමාගේ ඉන්නේ 6 වැන්නට. මේ කියන කාරණාවල් දිහා බලනකොට, අර්ධග්‍රහචාරය ගැන බලනකොටත්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ලග්නාධිපති දුර්වල වෙලා දොළස්සන්නේ නීච වෙච්ච රජ සමග එකතු වීමේදී මේ පීඩාව තව උග්‍ර බවට පත් වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ලස්සන සිද්ධාන්තය මම කියලා දුන්නා කලින්, ඒක ඔක්කොම මතක් කරන්න වෙලා නැහැ. රාජකාරක රවිග්‍රහය ඔහුගේ වැයස්ථානයේ යනකොට රාජකාර රවිග්‍රහය අයස්ථානයේ වන 11 වැන්නේ ගමන් කරනකොට තමයි ඔහු විසිරුවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ ඔහුගේ ග්‍රහචාරය අනුව. මේ කියන ග්‍රහචාරය අනුව සජිත් ප්‍රේමදාස මහත්මයා අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඒකේ තර්කයක් විතර්කයක් නැහැ. එය පිළිබඳව කිසිදු විවාදයක් ගැටලුවක් නැහැ. බය වෙන්නෙත් නැහැ, බයත් නැහැ. ඒ මේ කියන ග්‍රහචාරයට අනුව මම ඉතාම වගකීමෙන් මේ ගැන කතා කරන්නේ. කිසිත් සැකයක් තියාගන්න එපා. මේ මගේ විෂය ගැන මට ඉතාම පළල් පුළුල් අවබෝධයක් තියෙනවා. ඡන්දේ පවතින තත්කාල කේන්දරේ එදා පස්සේ ලග්නයට පැමිණෙන්නේ සිකුරු. ඊගාව කාරණාව 2019 11 මාසේ 16 පෙරවරු 7ට ගත්තම මෙහි කියන ග්‍රහචාරමේ මට්ටම අනුව සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නාධිපති සිකුරු ඔහුගේ උප්පත්තියෙන් සඳු සිකුරු යෝගියක් වෙලා ලග්නාධිපති නමේ පිහිටලා ලග්නේ ඉතාම බලවත්ව හිටිය ලග්නේ පෙරපින ගැන කතා කරන ලග්නාධිපති ඉතාම බලවත්ල නමවැන්නේ පෙරපින මතක් කරලා දෙන්න, පෙරපින මතු කරලා දෙන්න, සංසාරයේ තමා වපුරපුවා ගෙනත් දෙන නමවැන්නේ ලග්නාධිපති
තත්කාල කේන්ද්‍රෙන් ලග්නටනෝ. ඊගාවට මෙතුමාගේ පීඩිත ජනයාගෙන කතා කරන, මහජනයාගෙන කතා කරන, පුංචි මිනියාගෙන කතා කරන, දුකට අධිපති ගැන කතා කරන සෙනසුරු අයස්ථානයේ එකොළොස්වන්නේ උප්පත්තියෙන් පිහිටලා උප්පත්තියෙන් පිහිටපු සෙනසුරුගේ අතුරු කාලයේ සිකුරු යනවා. ඒ සිකුරු උප්පත්තියෙන් නමවැන්නේ පිහිටලා නමවැන්නේ හිටිය සිකුරු යනවා තත්කාල කේන්ද්‍රයෙන් ලග්නට. මේ ඉතාම යහපත් වූ ප්‍රතිචාරය දක්වන්න හේතු වෙනවා ජනතාව. ඊගාව කාරණාවක් තමයි මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කේන්ද්‍රයේ තියෙන රාජ යෝග ගැන මම එළියට දක්වන්නේ, මොකද මම ඉතාම හඟවගෙන මේ ගැන කතා කරන්නේ. තවත් වැදගත් සිද්ධාන්ත කාරණාවල් ගණනාවක් අතරින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ එදා දවසට එන්නේ තත්කාල කේන්දරේ රාහුගේ නැකතක්. රාහුගේ නැකතක් තියෙන එදා දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ලග්නින් අටවැන්නේ රාහු ගමන් කරනවා. මිනිස් සිතට අධිපති සඳු අටවැන්නේ ගමන් කරනවා. එතකොට දූෂිතයි. ඊගාව කාරණාව තමයි එදා නැකතට අධිපති නැකත්කරු එම නැත්තං රාහු අටවැන්නේ දුෂ්ටස්ථානයේ දුර්වල තැනක ගමන් කරද්දී තව පැත්තකින් ලග්නාධිපති වැස්ථානයේ දුලස්වන්නේ කතා කරනවා අට දොළහ ඉතාම දුර්වල තැන් දෙකක්, ඉතාම නරක ප්‍රතිඵල ලබා දෙන්නත්, ඔහුගේ තියෙන බලවත් වූ බලාපොරොත්තු හීන කර වණ්ඩත්, ඔහුගේ ගමන් මඟ හරස් කර වණ්ඩත්, බාධක ඇතිවෙන්ඩත්, කනස්සල්ල උපදින්වන් විතරක් නෙවෙයි බොහෝ අවස්ථාවලදී මෙතුමාගේ මේ ග්‍රහචාරය අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ බල හීන කරන්න හේතු වෙනවා මෙන්න මේ කාලය. මම උපමාවක් දෙන්නම්. නඩුකාරයෙකු නඩු අහනකොට බෙන්චක ඉඳගෙන උසාවියක ඉතාම බලසම්පන්න හැම කෙනෙක්ම ඔට නැමෙන්න ඕනේ, ගරු කරගන්න ඕන, ඒ පොදු සම්මතයයි. හැබැයි ඒ නඩුකාරයා ගණිකා නිවාසයක ඉන්නවා ඔබ දැක්කොත්, ඒ ගණිකා නිවාසයක ඉන්නවා දැක්කොත් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් තමයි ඔහුට නිර්මාණය වෙන්නේ. එහෙමනම් නොසුදුසු තැනකට ඔහුගේ ලග්නාධිපතියා අද දවසේ ස්ථානගත වීම ඉතාම දුර්වල හේතුවක් වෙනවා. එකිනෙකාට දේශපාලන මත ඇති, එකිනෙකාට රුචි අරුචිකම් ඇති. හැබැයි මම එකක් වගකීමෙන් ඔබට කියන්න කැමතියි, කාවත් සනසන්න, කාවත් ජොලියක් දාන්න, කාටවත් සොමියක් දාන්න, කාටවත් මේ සතුටු කරන්න මට උත්තර දෙන්න බෑ. මම දින්න කෙනාගෙන කතා කරනවා. ඊගාවට ලංකා කේන්ද්‍රය ඇවිල්ලා සෙනසුරු ලග්නාධිපති මේ කියන ලග්නාධිපති හැටියට මේ කියන සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් උප්පත්තියෙන් එකොළොස් වැන්නේ අයස්ථානයේ ඉඳලා සෙනසුරුගේ දසාවක් යන්නේ. ඒ නිසා මේ කාලය ඊගාවට මතක තියා ගන්න ඕනේ. මේ සෙනසුරුගේ දසා කාලයේ යන නිසා ලග්නාධිපති හැටියට ලංකා කේන්දරේ ඒ වෙලාවෙත් අයස්ථානයේ යන බවත් මතක තබාගන්න. මේ කියන කාරණා ගොඩාක් තියෙනවා, එකින් එක කතා කරන්න, නමුත් එක වෙලාව නෙමෙයි. ඊළඟට මේ වසන්ත සේනානායකගේ නික්ම යාම පිළිබඳව ප්‍රශ්නයක් අහනවා. වසන්ත සේනානායක කියන චරිතය දේශපාලනික වශයෙන් එහෙට ගින් එයා පාර්ලිමේන්තු තනවත් හදාගන්න බැරි තැනට වැටිලා ඉන්නේ. ඒ ගැන කතා කළ තීරුමක් නැහැ. මේ වෙලාවේ වසන්ත සේනානායක නෙමෙයි, ගියසර 37 නායක මහලේකමනුත් ගියා. එයින්ද එය ලොකු ප්‍රශ්නයක්වත් වසන්ත සේනානායක මේ ඒ කාරියට මේ වගේ අර පහරාද සූත්‍රයේ බුදුරජාන් වහන්සේ කියනවා, අසුරේන්ද්‍රයා කියනවා බුදුරජාන් වහන්සේ, ස්වාමීනි මගේ සාගරයේ තියෙන කුණු සාගරේ තියාගන්නේ, හැම වෙලාවම වෙරළට ගහනවා, ඉවත් කරනවා. බුදුහාඳුරත් කියනවා මේ පින්වත් අසුරේන්ද්‍රය කිසිම වෙලාවක
මගේ දුස්සීල අය මේ ශාසනය රැඳින්න එයාට අඬ වෙනවා. ඒ වගේ මේ වෙලාවේ අර ග්‍රහයෝ නීච වෙච්ච, දුර්වල වෙච්ච, දේශපාලන අඳබාල චරිත මේ වෙලාවේ තියෙනවා. මොකද රටට ඉතාම යහපත් යුගයකට යම් මට්ටමකින් වෙනසක් වෙන්න හදනකොට ඒ අය ඉවත් වෙලා යනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මම මහනුවර නිසා මේ මහින්දානන්ද කරන ලද කතාවක ප්‍රතිචාරයක් දක්වන්න කැමතියි. අපි මහනුවර අපි හොඳ බෞද්ධ හොඳ දැක්මක් තියෙන අය. මම නම් ඔහු ප්‍රකාශ කරනවා, ඔහු ඉතා වගකීමෙන් ගන්නවා මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් අධිකරණ දෙනවා කියලා. අපි ඉතාම වගකීමෙන් කියන්න කැමති. ඔහුට ඉතාම සියලු මහනුවර බෞද්ධයන් ඔහුගේ ප්‍රකාශයට එරෙහිව නැගී සිටිය යුතුයි. මොකද මේ ඔය වගේ ප්‍රකාශ මේ වෙලාවේ කිරීම තුළ මේ රටේ අපිට තියෙන මහනුවර අනන්‍යතාවයට ඉතාම ඍජුව බලපෑම් ඇති වෙන ප්‍රශ්නයක් වෙනවා. ඒක ඡන්ද පොරොන්දුවක් ඇතුළේ දීම ඔවුන් විසින් වැරදි දෙයක් හිතට දැමීමෙන් මේ මහනුවර අපේ තියෙන දල්දා මාලිගාවත් එක්ක අපිට තියෙන මේ අභිමානය නැති වෙනවා. මේකට තරයේ විරුද්ධයි දේශපාලනයේ කුමන වේදිකාවක වුණත් ඔහු විසින් කරන ලද මේ මුස්ලිම් ඉස්කෝලයක් දෙනවා කියන කාරණා. මුස්ලිම් ඉස්කෝල තියෙනවා, ආය අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ. මෙච්චර මේ ඉස්කෝල් ප්‍රශ්න මහනුවර තියෙද්දි මේ පුද්ගලයාට තිබෙන්නේ ඒ ප්‍රශ්න නිසා. ඒ ගැන දේශපාලනයෙන් තොරව ඉතාම මේ පැහැදිලිව වගකීමෙන් කියන්න කැමති. දේශපාලනයෙන් තොරවයි කියන්නේ, ඒකට නම් මගේ තදින්ම විරෝධයි. කෙසේ නමුත් ඔබට කියන්න කැමති, මගේ ප්‍රකාශය කාටත් රිදෙයි, කාටත් අසතුටක් වෙයි, සමහර අය සතුටු වෙයි. ඒ මට කරන්න දෙයක් නැහැ. අනාවැකි වැරදිද හරිද කියන එක අපි තවත් දින හතකින් බලමු. මෙතෙක් කාලයක් මම වැරදිින්ද අනාවැකි කියලා නැහැ. ඒ නිසා ඉතාම වගකීමෙන් තමයි මම මේක කතා කරන්නේ. මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඊළඟ ජනාධිපතිවරයෙකු හැටියට මේ රටේ ඉතාම වැඩියෙන් ඔහු ජයග්‍රහණය ගැන කතා කරයි. බලනවා මේ මම ප්‍රශ්නයකට දෙයකට උත්තර දෙන්නම් වැඩ ඔයාද ඉන්දික තොටවත්තද කියලා කතා කරමු කියලා. ඔබ ඉස්සෙල්ලාම හොඳට මතක තියාගන්න, මේ නිකන් දෙකයි පණයි මිනිහෙක් එක්ක මාව සසඳන්න එපා. මොකද ඉන්දික තොටවත්ත කියන්නේ ජ්‍යොතිර්වේදියෙකු කියාගෙන එයාට ගහගත්තට ඉන්දික තොටවත්ත කියලා කියන්නේ ඉතාම අසවත් මේ ජ්‍යොතිෂෙක් කාපු චරිතයක්. මට වඩා හොඳට සරච්චන්ද්‍ර මහත්මය ගැන විග්‍රහ කරා. මේ මනුස්සයා මේ එකිනෙකාගේ දේශපාලනයට කඩේ ගියා විතර නෙමෙයි, ඒ විතර නෙමෙයි, ජ්‍යොතිෂයේ හසල දැනුමක් තියා කිසියම් ප්‍රාමාණික දැනුමක් නැහැ. ඔහේ වාචාලකමට දෙඩෙව්වා. ඒ නිසා වෛද්‍යවරයෙක් ඉතා පැහැදිලිකව ඔහු මානසික රෝගී. දෙක අඳබාලයි. තුන්වෙනි කාරණාව හරි ඉරිසියාකාරයි. හතරවෙනි කාරණාව ඔහු කියපු සියලුම කාරණා වැරදි. පස්වෙනි කාරණාව ඔහු ජ්‍යොතිර්වේදියෙක් නෙමෙයි කියන තැන ඉතාම පළවෙනි සාක්ෂිය තමයි මේ සිද්ධාන්තයකට ගන්නවා. අයියාගේ රාජයෝගේ අයියට රාජයෝගයක් ඇවිල්ලා ඒ නිසා මල්ලි දිනනවා කියලා. ඊගව කාරණාව තමයි හරි ලස්සනට කපටි ක්‍රියාවක් නිරත වෙනවා. ගිය සැරේතර එයා වැනිලා කිව්වේ මේ සම්භාවිතාවක් පවතිනවා මහින්ද දිනනවාට කියලා. අපි කෙලින් කියන්නේ අවුරුද්දකටත් කලින්. ඒ වගේ මේ පාරත් කියනවා ගෝඨාභය රාජයෝගයක් නැහැ, හැබැයි අයියාගේ රාජයෝගයකින් මල්ලි දිනනවා. එහෙම ජ්‍යොතිෂයේ සිද්ධාන්ත කාරණා එක හරියට මට ඇස් පේන්නේ නැතිකොට අම්මගේ ඇස් දෙකෙන් මට පෙනීම ආරම්භ වෙනවා වගේ වැඩක් එයා කියන්නේ. මේ තව කාගේවත් දෙයකින් එහෙම කරන්න බෑ. ඒකට මම උත්තර සැපෙව්වා. ඊගා වැදගත්ම කාරණාව තමයි මේ එයා කියන කාරණා එක 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 වචන සෙට්. එයා කියන මේ සිද්ධාන්ත කාරණාත් එක එක වචන අහුලගෙන පව් ඉතින් අනුකම්පා කරන අර වෙන කරන්න දෙයක් නෑ. ඒ නිසා එයා වැඩ්ඩෙක් වෙන්න තියා එයා ජ්‍යොතිෂයට දැන් අසමත් කෙනෙක්. ඒ අසමත් කෙනාගෙන නැවත කතා කරන එක තේරුම්න්නේ මගෙත් එක්ක කතා කරන්න පියසේන කිව්වේ මොකද්ද මම මොකද කිව්වේ. ඒ වගේම මේ තවත් මේකේ ඉන්නවා දක්ෂයෝ කීප දෙනෙක්. ඒ අය මොනවද කිව්වේ කියලා. හොඳ දක්ෂ ඉන්නවා මාධ්‍ය නොමැති.
හොඳ දක්ෂ ජෝතිර්වේදීන් ඉන්නවා මේ රටේ හැංගිච්ච. හොඳ නැකත් කමිටුවෙත් හොඳ දක්ෂයෝ ඉන්නවා. මේ කොහෙවත් ඉන්නේ නිකන් මේ 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 අඳබාලයේ චරිතයට මම කැමති නැහැ සම්බන්ධ කරනවට. කනගාටුයි ඔබට මේ උත්තරේ දෙන්න වීම ගැන. තව දිනකටකින් ඔබතුමා කවුද කියලා තේරෙයි. අපි නම් 2015 ඉඳන් බලන් අනාවැකිකරු කරු යනු බෙල්ල ගහලා ගියත් කෙලින් කියන කෙනාටයි. ඔව් මම කෙලින් කියලා තියෙනවා. එකේ දෙකක් නෑ. මේකේ එකිනෙකාට සතුටු වෙන උත්තර නම් මට දෙන්න බෑ. මම කියන්න තියෙන දේ මූන්ට කියනවා. ඒක මම ඔය වහල් අයට ඉතාම වටිනා වචනයක් කියන්න කැමතියි. ඔය කුණුහරප කියන අයට මම ඔබට ෆොටෝස් පෙන්නන්නම්. මට මේ රටේ ඔබගේ නායකයෝ මගේ ගාවට එනවා. මේ අදටත් කතා කරනවා. ඔබලා කලබල වෙන්න ගහගන්න මරාගන්න යන්න එපා. ඇයිද යන්නේ? ඔබලාගේ නායකයෝ කියනවා මම තමයි අංක එකේ හොඳම කෙනා කියලා. ඔබලා වාද කරනවා. එතෙන්ට යන්න එපා. නායකයා පිළිගන්නවා නම් ඔබට පිළිගන්න වෙනවනේ. ඉතින් ඒ නිසා ඒ ගැන කතා කරන්න එපා. මේ ජෝතිර්වේදියෙකු විදියට මම මගේ කාරණාවල් ඉතාම අවබෝධයකින් පැහැදිලි කරලා දෙන්නේ අවංකව. ඉතින් මේ ජ්‍යොතිෂ කාරණාවල් වලදී අද ප්‍රබලම ග්‍රහලෝකයේ තියෙන ග්‍රහ මණ්ඩලයේ තියෙන ඉතාම වැදගත්ම කාරණාවක් වෙන්නේ අඟහරු වෙන්නේ මාරුව වැදගත් වෙන්නේ ඇයි කියනවා නම් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක අපේක්ෂකයෙකුගේ ලග්නාධිපති වෙන්නේ කුජ. මේ ලග්නාධිපති කුජ තමයි වැයස්ථානයේ 12 වෙනිදට යන්නේ. ඒ අතරට ඔහුගේ සෙනසුරු කේතු එක්ක ඉන්නවා දෙවැන්නේ. අටවැන්නේ රාහු යනවා. මම අර පහුගිය ඉස්සෙල්ලා සිද්ධාන්ත කාරණා ගණනාවක් ගැන කිව්වා. ඒ අනුව මම අර කතා කරේ මේ කාරණාව පමණක් නෙවෙයි. මම අර කියපු රටේ කේන්දරේ, ජනාධිපතිගේ කේන්දරේ, සහයෝගය දෙන අය කේන්දරේ, ඒ අතුරු සියලු දෙනාගෙම අර කියන කාරණා සිද්ධාන්ත පදනම් කරගෙන තමයි මේ ජ්‍යොතිෂ අනවැකි කියන්නේ. බය වෙන්නෙත් නෑ, බය වෙලත් නෑ, රකින්න දෙයක්වත් නෑ. කෙලින් කියනවා කියන්න ඕන දේවල්. ඊළඟට තව වැදගත් සිද්ධාන්තයක් කාරණාවක් කියමු. ගොඩාක් දිනෝ මේ කුජ සිකුරු පරිවර්තන යෝගය ගැන කතා කරනකොට මේ කුජ සිකුරු පරිවර්තන යෝගයේදී සිකුරු බලවත් වෙලායි ලග්නේ ඉන්නේ. එයත් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉතාම බලවත් වෙනවා. මොකද ඔහුගේ උප්පත්තියෙන් නම වෙන්නේ පෙරපින ගැන කතා කරන පෙරපින මතු කරලා දෙන නම වෙන්නේ තමයි ඔහුගේ සිකුරු ඉන්නේ. අතරම මම බලාපොරොත්තුෙන් ඉන්නවා විශේෂ ඔබට යන්න පලාත් මට්ටමේ. ගිය සැරේ මම කිව්වා ඉතාම වගකීමෙන් මේ පලාත් මට්ටමේ ජයග්‍රහණය කරන දිස්ත්‍රික්ක මොන වගේද කියන එක කියන්න. හැබැයි මට දැන් අප්පිරිය වෙලා තියෙන්නේ මේ කාරණාව. මොකද මැණික් විකුණේ වුණොත් අනාවැකි කියන්න පටන්ගෙන මේ ඒ වගේම විහිළුකාරය කොමඩි කාලෙත් අනාවැකි කියන්න පටන්ගෙන සමහර හාමුදුරුවෝත් අනාවැකි කියන්න පටන්ගෙන සමහර මේ ජීවිතේට ජ්‍යොතිෂය කරපු නැති අයත් මේව කොලේ බලාගෙන කියන්න පටන් ගෙන. ඒ වගේම මේ ජ්‍යොතිෂයේ හරය දන්නේ නැති, ගැඹුර දන්නේ නැති, හරි විග්‍රහයක් කරගන්න බැරි මේ ඊටාම මේ ප්‍රාථමික ජ්‍යොතිෂය කරන අයත් දැන් දිව්‍ය ලෝකෙත් ඉන්නවානේ. එක එක මට්ටමේ අය ඔෆිස් වලත් ඉන්නවානේ. එක එක මට්ටමක සමාජෙත් තියෙනවානේ. එක එක මට්ටම විශේෂපතිය තුලත් එහෙම දෙනුම් සම්භාරයක් තියෙන අය ඉන්නවා. මේකත් අර මේ වෙලාවේ හැටියට ඡන්ද උණුසුමත් එක්ක කවුරු මොනවා කිව්වත් ඒ පක්ෂවල මිනිස්සු කරන්නේ Tamanta වාසි ප්‍රකාශයේ ටග් ගාලා දානවා අහවලා මෙහෙම කිව්වා කියලා. ඉතින් අර මිනිස්සු මුම්බලා එනවා. එතකොට ඒක ටිකයි හිරිකිතයි. මොකද මේ කොයිවත් ජීවිතේට දැකලත් නැති අය විසින් මේ අනාවැකි කියනකොට මටත් මේ වෙලාවේ උත්තර දෙන්න
අකමැත්තක් තියෙනවා. ඒ නිසා ප්‍රකාශ ගැන ගැටලුවක් තියෙනවා. ඊගා වැදගත් කාරණාව තමයි චම්පික රණවන කියන චරිතය. චම්පික රණවක කියන චම්පික රණවක විසින් තමන්ගේ ගමන ඉතා කල්පනාකාරීව පියවර මැන්නොත් ඔට ඉතාම ගමනක් යන්න පුළුවන්. මොකද ඔහු දක්ෂේ, ඔහු හැකියාවන්තේ, දැක්මත් තියෙන කෙනෙක්, ඒ වගේම හොඳ සිංහල බෞද්ධෙක්, ඒ වගේම ඉතාමම වගකීමෙන් කියන්නේ මේ ශාසනයට පුදුම විදියේ ලැඩියාවක් තියෙන අමාත්‍යවරේ. ඔහු මම පුද්ගලිකව දන්නවා සංඝයා වහන්සේලාට ඉතාම මේ විශාල වශයෙන් ශාසනය නගා හිටවන්න කටයුතු කරපු දක්ෂ ඇමතිවරේ, මේ වෙලාවේ සිටිය යුතු අමාත්‍යවරේ. චම්පික රණවක ගැන ඉදිරියේදී මම විශේෂ ප්‍රකාශ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහු මේ රටේ සිටිය යුතු බෞද්ධයන්ට ඉතාම වැදගත් චරිතයක්. මං හිතනවා චම්පික රණවකව රැකගයි කියලා දේශපාලනයේ කුමන විදිහට මත දැරුවත් යම් ආකාරයේ මේ වෙලාවේ ජෝතිර්වේදියට කියන විදිහට නෙවෙයි ගෝඨා දිනවන්නේ රටේ ජනතාව. හොඳ ප්‍රශ්නයක්, මම ඒකට උත්තරයක් දෙන්නම්. ජනතාව දිනවනවා නම් ජනතාවගේ විඥානයේ හැසිරෙන ආකාරය කියන ජෝතිර්වේදිය. ඔබ ඒක හොඳට මතක තියාගන්න. අද නෙමේ ඉතිහාසෙත් රජවරුන් තීරණ ගන්න කවුරු හරි කියනවා නම් අර මෝඩ වචනයක්. උපදින්න වෙලාවක් තියෙනවා, මැරෙන්න වෙලාවක් නැහැ කියලා මැරෙන්නත් වෙලාවල් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හැබැයි ඒ වෙලාව හඳුරා ගන්න දන්නේ නැතිවීම අපිට කරන්න දෙයක් නැහැ. දක්ෂ දෛවඥය දන්නවා මැරෙන වෙලාව. උදාහරණයක් කියන්නම්. සමහර ෆ්ලයිට් තියෙනවා බිමට කුඩු වෙන්න, බිමට කඩා වැටුණාට මිනිස්සු බේරිලා තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාව ඔහුගේ මරණය නෙමෙයි. සමහර අය තියෙනවා වෙඩි තියලා බේරිලා තියෙනවා, බෝම්බ ගහලා බේරිලා තියෙනවා. ඒ වෙලාව මැරෙන වෙලාව නෙමෙයි. සමහර අය ඉන්නවා මේ පොඩ පයිලිස්සලා ඔළුව වැදිලා මැරෙනවා, කෑම හිර වෙලා මැරෙනවා, පුංචි මදුරෙක් ගහලා මැරෙනවා. ඒ වෙලාව උප්පත්තියත් එක්කම මරණයත් උප්පත්තියත් එක්කම ලියාගෙන අයෙන්නේ. උප්පත්තිය විතරනේ මේ ලියාගෙන ඉන්නේ, මරණයත් ලියාගෙන ඉන්නේ. ඒ මරණ දිනේ සහ අවස්ථාව දකින්න පුළුවන්. හැබැයි මරණය මරණ තියෙන අවස්ථාව ගැන වෙනස් වෙන අවස්ථා බෞද්ධ සාහිත්‍ය බුදුදහමේ තියෙන අර ආයු වඩන කුමාරයාගේ කතාවේ. ඒ වෙනස් කරගන්න පුළුවන් තැන් තියෙනවා. කර්මීය තදංග වශයෙන් යටපත් කරන්න පුළුවන්, කර්මයට ඉඩ දෙන අවස්ථා තියෙනවා. සියල්ලම කර්මය නෙමෙයි. ඒ ගැන ලොකු සංවාදයක්, ඒ ගැන පස්සේ අපිට කතා කරන්න පුළුවන්. නමුත් කියන්න කැමති ජ්‍යොතිෂය නෙමෙයි තමයි මේක කරන්නේ. ජ්‍යොතිෂයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජ්‍යොතිෂය කියන්නේ මේ තාරකාවෝ ගිහිල්ලා මේ සෙනසුරු ගිහිල්ලා සෙනසුරු කතා කරන්නේ මිනිස්සුන්ට. මේ සජිත් චන්දි දාන්න මේ සෙනසුරු ගිහිල්ලා කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂට චන්දි දාන්න එපා. ග්‍රහරත්නම සිත්තම තියෙන්නේ ඡන්දදායකයාගේ විඥානීය, එහෙම නැත්නම් ඔවුන්ගේ චින්තනය හැසිරෙන දිහා බලන්න. ඒ වගේම රජෙකු පහළ වෙනවා නම් ඒ රජයාගේ පාලනය කොයි වගේ රාජපාලනයද, කොයි වගේ හිතන කෙනෙක්ද, කොයි වගේ දෘෂ්ටියක් තියෙනද, කොයි වගේ ආකාරයෙන් හැසිරෙනවද කියලා බලන්න. එතකොට ඒ චරිතයයි මිනිසුන්ගේ විඥානයයි ගලපා ගත්තාම ජයග්‍රහණය කරන කෙනා සිද්ධාන්ත වශයෙන් ඉතා වගකීමෙන් කියන්න පුළුවන්. ජ්‍යොතිෂය අපි කතා කරන්නේ මේ ආවට ගියාට මේ අර ඉන්දික තොටවත්ත වගේ වැරෙලා ගහන මේ අරේ මේ ඇස් බැඳුම් වැඩ නෙමෙයි බොහොම අධ්‍යයනකින් කතා කරන්නේ. අපි බලමු උත්තරයක් දෙකක් දෙන්න. ඉතාම මේ කනගාටු මිනිස්සු සමහර වෙලාවට ඔහු ඒක තමයි අපේ රටේ තියෙන මේ දකුණු ආසියාතික දේශපාලනය කියන්නේ. ඒක තමයි අර වන්දිබට්ට දේශපාලනයක් තියෙන. ඔවුන් හරි ග්‍රාමීයයි. ඔවුන් ඇවිලා ප්‍රාථමිකයි. ඔවුන් හිතන්නේ අර වන්දිබට්ට ශෛලියට. මම උදාහරණයක් දෙන්නම්. කරුණා අම්මාන් දේශප්‍රේමියෙක්.
අරන්තලාවේ කෑලි කෑලිවලට කපල මරපු මහා පුංචි හිමිවරුන්ග කිරිසප්පයන්ව කෑලි බඩවැල් එලියට දාපු අමු අමුවේ බස් එකට නැගලා විලාප දෙද්දී එපා කියලා කහ චීවරේ ඉඳලා මෙලෝ සතෙකුටවත් හිංසාවක් නොකරන දර්ශනයකින් ජීවත් වුණු ඒ අහිංසක ජීවිත කෑලි කෑලිවලට ඒ බස් එක තුල අදටත් මේ විශ්වය අඳෝනා දෙන විදිහට කෑලි කාලා කපලා මරනවා. ඒ වගේම මේ තවත් පැත්තකින් අර කරුණාම්මන් වගේම පිල්ලියන් මම එක අවස්ථාවක මම වේදිකාවෙන් බැහැලා ගියා. නැගෙනහිර උත්සවයක මහාමැති වෙලා ඉදදී ආවා. ඒ අපේ ආරක්ෂකයෝ දාලා තිබ්බේ මේ රටේ ගැබිනි මාතාවන්ගේ බඩවැල බඩ දෙකට කපලා දරුවෝ හම්බෙන්දී තිය අම්මලාගේ බඩ කපලා ඒ ගැබ අරගෙන පොලේ ගහපු දරු ගැබ පොලේ ගහපු. ඒ වගේ විතරක් නෙමෙයි කිරි තනේ බිබී හිටියේ ගෙට පැනලා ඒ කිරි බීපු දරුවාව ගහේ ගහලා මරපු මහපොළොව නූලන දෙවියන් පවා මහපොළොව පවා කම්පාවට දැමු මේ තක්කඩියන් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල ඇතුළට ආවා කියලා ඔහු දේශ ප්‍රේමියෙක් වුණා. ප්‍රහාස්කු ප්‍රහාරය කියලා බදුලදීන් ලහකින්ලා දේශක් ද්‍රෝහී වුණා. ඔන්න එක ඊගාවට වර්ගරාජා පෙරමාල් කියලා කියන්නේ එල්ටීටී තාම සමාජගත කරන තවම තෙවෙනින් හඬ නගන දේශ ප්‍රේමියෙක් වුණා. අනාවැකිකින අපි දේශද්‍රෝහී වුණා. දේශද්‍රෝහී වුණා මේ අනාවැකි නෙමෙයි මම මේ කියන්නේ. මේ පහදලා දීමක් කරන්නේ මේ 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 වන්දිබට්ටකම ගැන කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි මම මේ කියන කාරණාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඊගාවට හිස්බුල්ලා මම ඉතාම වගකීමෙන් කතා කරා. ශරියා නීතිය ගැන කතා කරලා ඉතාම දැවන්ත ලෙස හන්තවාදී වපුරපු ඔහු ඉතා දේශ ප්‍රේමියෙක් වුණා. මොහු පරදිනවා කියන ජ්‍යොතිර්විදින් අපි දේශද්‍රෝහියු වෙනවා. එතකොට මේ රටේ චම්පික රණවක කියන්නේ හොත බෞද්ධෙක්. ඔහු දේශද්‍රෝහියෙක් වෙනවා. අර මිනිස්සු දේශ ප්‍රේමියෙක් වෙනවා. සජිත් ප්‍රේමදාසගේ උපත්ති වෙන්නේ දකුණු අම්බලමේ. සජිත් ප්‍රේමදාසගේ පියාගේ සමාවෙන්ද අම්බලංගොඩ. අම්බලංගොඩ එම නැත්තම් ගාල්ල පැත්තට වෙන්න හොඳ දකුණේ හොඳ සිංහලලේ තියෙන හොඳ සිංහල ආරේ තියෙන ඔහු දේශද්‍රෝහියෙක් වුණා. අර මනුස්සය දේශ ප්‍රේමියෙක් වුණා. ඉතින් මේ කියන චින්තන රටාව මෙහෙම සිංහලය තුළ ඇති වුණේ ඇයි? මෙහෙම වෙන්න හේතුව එකක් තමයි තමන්ට තියෙන හිතවත්කම ගැතිකම මත හුරා කණ්ඩත් ඒ වගේම හොඳට කාලබිල ජීවත් වෙන්නත් ඔවුන්ගෙන් සහයෝගය ගන්න තියෙන ආසාව සහ අවස්ථාව ලබා ගන්න. ඊගාව කාරණාව තමයි මේ මෙහෙම කතා කරලා වන්දිබට්ටකම් කරන්නේ හිතාගන්න බැරි ආකාරයෙන්ම අඳ බාල වෙලා අඳ වෙලා හිතන්නේ නැතුව ටීවී එකෙන් පත්තරෙන් දෙන උත්තරේට මනස හඩගස්ස ගන්නවා. ඉතින් එහෙම හිතන තාක් මේ ගමන යන්න බෑ. ඒකට අර MCC ගිවිසුම් පිළිබඳව කතා කරා. මම ඔබට වගකීමක් කියනවා. දැනට මට රනිල් වික්‍රමසිංහ ගැන මට කතා කරන්න බෑ. මම රනිල් වික්‍රමසිංහ ගැන කතා කරන්නෙත් නෑ. මට ඒක අදාළත් නෑ. මොකද මේ වෙලාවේ රටේ නායකයා වෙන්න යන්නේ මෙතුමා. සජිත් ප්‍රේමදාස ගැන මම ඉතාම වගකීම කියනවා. ඉතාම වගකීමෙන් කියනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ නියම සිංහල බෞද්ධයෙක් විදිහට මේ ගෙවිච්ච දශක ගාන තුල මේ ලංකාවේ බුද්ධ ශාසනේ නොවිරු බබලවීමක් කරනවා. ඒක මගේ සහතිකයක් මම වගකීමෙන් කියනවා. ඊගාව කාරණාව තමයි මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. මම වගකීමෙන් කියනවා. තුන්වෙනි කාරණා තමයි හොරකම් කරන්න ආව දුවන්ඩ ගහනවා. කියන්නේ එතුමා ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒ බලාගෙන ඉන්නකෝ. මම මේක වගකීමෙන් කතා කරන්නේ. මම මේ අරයා මෙයා එයා ගැන නෙමෙයි බොහොම අවබෝධයෙන් කතා කරන්නේ. මේ ඒ වගේම
මම ඉතාම වගකීමෙන් කියනවා. තවකාරණාවත් තමා මේ ගිවිසුම් රටට අහිත කරන විදියට කතා කරන්න. ඒකට හේතුව නව ලිබරල් එව නැත්තම් ලිබරල්වාදී ප්‍රතිපත්තියක් ඇති UMP වුණාට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වාමාංශික ප්‍රතිපත්ති තමයි ඔහුගේ චින්තනය තුළ බොහෝ වෙලාවට ගැබ්බිලා තියෙන්නේ. ඔහු ජනතාවාදී දක්ෂිණාංශික ප්‍රතිපත්ති පිළිබඳව ගත්තාම මේ ලිබරල් වලට විරුද්ධ වූ ජනතාවාදී වාමාංශික දේශපාලනයෙන් ඔහු පරිණතගාමීව ගත්ත තාත්තගෙන් ලද අත්දැකීමුත් එක්ක මුසු වෙච්ච කවලම් වෙච්ච සාධාරණ රටට උචිත ප්‍රතිපත්තියක් වෙනවා. මම ඉතා වගකීමෙන් කියනවා රටේ ස්වෛරීභාවයට හානි වෙන ගිවිසුම් ඔක් කිසිසේත් ගන්න ෆයිල් එක උඹ තියාගන්න කියලා ඔයනම් බහලා යයි. තාම වගකීමෙන් කියන්නේ. හැබැයි ඔබ හිතනවට වඩා ඉතාම ටෆ් ඍජු තීන්දුව ගන්න කෙලින් නායකයෝ වේ. ඊගව කාරණාව කියන්න ඕනේ මේ රජගෙදර පහස ගැන කතා කරනකොට මේ මහින්ද රාජපක්ෂලා එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂලා කියන මැති ඇමතිවරුන් ඔය රජගෙදර පහස විඳින්න කලින් තමයි ඔක්කොටම කලින් සජිත් ප්‍රේමදාස මහත්මයා ඕක දැකලා ඕක අත්විඳලා ඕක දින හරියට දැඩලා ඔදේ අතහැරලා ගිරුවපත්තුවට ගිහිල්ලා අහිංසක ගැමියෝ සමග තමන් රාජපක්ෂ බලකොටුව ඇතුළේ වරක කියනවා මෙන්න මෙහෙම කතාවක්. 2001 මට මතක නම් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නෝනා වහිනකොටම සජිත් ප්‍රේමදාස මහත්මයා නෝනටයි වෙඩි වරුසාවක් එල්ල කරනවා. එතන ඝාතනය කරන්න. මම මේක ඉතා වගකීමෙන් කතා කරන්නේ. කවුද කියලා කියන්නේ? ඒ පළාතේ දේශපාලනේ වෙඩි වරුසාවක්. එදා ජීවිත බයක් ඇති කරනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නෝනට. නමුත් ඔවුන් ඒ දේශපාලන ඒ එදා ඉඳලා 18 අවුරුද්දක් එතනින් නික්මුණේ නැහැ. ඔකට තිබ්බා මම රජගෙදරින් ආවේ මම අනාගතේ රජ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ අතහැරලා දාලා යන්න ඕනේ කියලා. එයා රටකට ගියෙත් නැහැ. එයා ගම අතහැරලා ගියෙත් නැහැ. මතක තියාගන්න ඕනේ. මම පැදුරින් ආපු කෙනා මට වැටෙන්න තියෙන ඉතින් එහෙට පැදුරටමයි. මට වන්දිපට්ට දේශපාලන කරන්න හැබැයි මට මේ රටේ දුප්පත් මිනිහා ගැන ලොකු හැඟීමක් තියෙනවා. කොළඹ හතේ ඉන්න මිනිස්සුන්ට අපි කෑවත් ඇති අපි බිව්වත් ඇති අපිට ගියක් ඇති උනාට කමක් නැහැ කියලා හිතෙයි. මොණ්ඩාගල වැල්ලවාය හම්බන්තොට පොළොන්නරුව අනුරාධපුර රැසිකිලියක් නේ. බත්කටක් වේලක් කර වේලක් කන්නේ. ජීවත් වෙන්නේ හිටකොලවට කරගෙන. වහින කාලෙට දෙවියන්ට දුක කිකේ අම්මා කඳුළු බොන ගමන් දරුවට කිරි දෙනවා. මන්ද පෝෂණ මේ රට පුරා වෙලාගෙන. කෝවක්ක කාලා දරුවෝ මැරෙනවා. පාරක් හැදීමයි ජොගින් යන්න ලස්සන ලන්සි නෝනලාට ඇවිදින්න මන්තිරු හැදීමයි පමණක් නෙමෙයි මේ රටේ සංවර්ධනයයි සහ රාජපාලනය කියන්නේ. මම මේ දෛවඥය කැටියට හොඳ දේවල් තව ගොඩාක් තියෙනවා කියන්නේ. මම නම් මේ වචන ගැන කතා කරන්නේ මට දැන් මරණ තර්ජන 11ක් විතර ආවා. බය වෙන්නෙත් නැහැ, බයක් නැහැ. බය කියන එක මගේ ගෑවිලත් නැහැ. මැරෙනවා නම් මම ඉස්සරහා මැරුණම ඔය මරණ කෙනා පොඩි වෙනසයි තියෙන ටිකක් පරක් කියලා එතෙන්ටම එන්න වෙනවා. නමුත් මම ඔබට කියන්න කැමති එකක් මම මේ පෙනී සිටින්නේ දේශපාලනය නෙමෙයි. දෛවඥය කියන්නේ එදා රාජපාලනයේදී සභාව තුළ රජුරුව මොනවා කිව්වත් කෙලින් කිව්වා. අපි මේ දෛවඥය කියලා කියන්නේ රාහුයි කේතුයි ගුරුමාරු වෙනවා සිකුරුමාරු වෙනවා කියලා මේ ඒ කාරණා ටික කියන්න නෙමෙයි. රාජපාලනයේ ස්වභාවය ගැන රාජපාලනයේ හොඳ නරක ගැන කෙලින් කතා කරන්නේ. ඒ නිසා මම ඔබට කියන්න කැමති මේ රටේ අපේ පන්ති පුංචි පන්ති හොඳ කෙනෙක් මේ රට පහළ විය යුතුයි. එයි පුරාගමනයේ සිදු වෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති වෙනවා. ඒ ගැන තර්කයක් විතර්කයක් තියාගන්න එපා. මේක හෙට හිරු අනිවාර්යෙන් පායනවා. ඒක ස්ථිරයි. ඒ තරම් ස්ථිරයි. මේ මහ පොළොව ආකාශයේ හෙටත් හෙට උදේ බලනකොට පවතිනවා. ඒක ස්ථිරයි. මොහු ජනාධිපති වෙනවා. මම වචනයක් කිව්වේ අද ඊයක නෙමෙයි. ඉතාම දිගුසේ බලලා මේ පරතරය මම කියන්නම්. ඉතාම යම් පරතරයකින් තමයි ජයග්‍රහණය ලබන්න වෙන්නේ. විශාල තරකින් නෙමෙයි. හැබැයි යම් කිසි ඡන්දපදනමක් ගැන කතා කරනකොට මම ඔබට කියන්න කැමති
මහින්ද රාජපක්ෂය නොවන ගෝඨාභය රාජපක්ෂය අපි කියමුකු වසන්ත සේනානායක ගැන කතා කරමුකු. ඔබ දැක්කද වීඩියෝ එකක මෙන්න මෙහෙම කියමනක් මම ඔබට පහදන්න. අපි කියන්නේ අපි කතා කරමු මෙන්න මෙහෙම දෙයක්. දැන් ගෙදරකට එනකොට අපි මොනවා හරි කකා ඉන්නකොට කවුරු හරි අකමැති කෙනෙක් එනවා. එහෙම නැත්නම් කැමති කෙනෙක් එනවා. නමුත් අවේලා වෙනවා. ඒ වෙලාවේ කියනවා අන්න අරමිනියා එනවා. මොන මල මගුලක්ද කරදරයක්ද මන් දන්නේ. නිදහස් ඉන්න හැදුවා විතරයි කියනවා. ඒක තමයි අර මේ මූණට හිනා වෙලා යටින් ඔරමන මිනිස්සුන්ගේ චෛලය. මේ ඒ විදිහටම වසන්ත සේනානායක නගිනකොට හරිනම් ආදරෙන් වළඳ ගන්න එපේ. අන්න මොනවා වෙන්න හරි මේ මනුස්සයා වටිනවා මේ වෙලාවේ අපේ ගාවට එනවා කියලා හෘදයාංගම ඇත්ත චරිතයේ අවබෝධයක් තියෙන ඇත්තටම හැඟීමක් තියෙනවා නම් එහෙමනේ. මෙන්න මේකමයි හෙට දින ඔබට වෙන්නේ. ඇයි මං එහෙම කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ දරුණු චරිතයක්. අඟහරු හත්වැන්නේ සෙනසුරු දහවැන්නේදී කුජ සනි ඒ සනිට පේනවා. ඒක ඇවිල්ලා අති දරුණුයි. මං එදා පැහැදිලිව මගේ වීඩියෝ එකේ මතක් කරා ඔහුගේ චරිතාංගයේ එක ලක්ෂණයක් තමයි බයට ගහනවා. බයට ගහනවා කියලා කියන්නේ මොකද්ද? බයට ගහනවා කියලා කියන්නේ බයනර ගහනවා කියලා කියන්නේ කොහොමද? එයා උපකල්පනය කරන මූගෙන් මට වරදක් වේවි. ඒ නිසා ඊට කලින් මං ක්‍රියා කරන්න ඕන. මේ කේන්ද්‍රයේ තියෙන ලක්ෂණ. ඔහුගේ තියෙන සියුම් ගුප්ත බවක්. ඔහුගේ යති ඇත්ත පේන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඉතිහාසයේ චරිතය අරගෙන දැන් ළමයි වඩා ගන්න කොටයි, දැන් ඇවිදින කොටයි, දැන් කතා කරන ශෛලියේ බොරුවට හිනා වෙන ශෛලීන් ගණනාවක් අධ්‍යයනය කරන්න මං කියන්නේ බොරුද කියලා. සජිත් ප්‍රේමදාසගේ චරිතය ගන්න. මේ දෙක කිරලා වැල්ල බලන්න. මේක තමයි කියන්නේ දේශපාලන ලොජික් කියලා. මේක දන්නෝ දනිති. මේ ගැන කතා කරලා මම මේ කියන්නේ මොහු මේ රටට සුදුසුනේ, මොහු මේ රටේ පාලකයෙක් වීමට සුදුසුනේ. පාලකයෙක් වීම රටට සුදුසුනේ නෙමෙයි. ඔහුගේ නිජ භූමිය උප්පත්ති වෙද කේන්දරයෙන් විදේශීය පැත්තක ඔහු හරි ආත්මార్థකාමී චරිතයක් විදිහට තමයි මේක පේන්නේ. ඔහුගේ චරිතයේ හැටියට මේ රටේ ජනාධිපති වෙන්න කොහොමත්ම හැකියාවක් ලැබෙන්නේ නැමයි. මේ මහපොළොව ඉඩ දෙන්නේ නැමයි. මේ ගහකොළ ඉරහඳ ඉඩ දෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ ස්වභාව ධර්ම එහෙම වුණොත් මේ ස්වභාව ධර්මයට දරා ගන්න බැරි නිසා ස්වභාව ධර්මය ඒකට ඉඩ දෙන්නේ නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජය ගන්නවා. ඒ ජය ගන්නවා කියලා ලියලා තියාගන්න. මම එදත් කිව්වා, අදත් කිව්වා, හෙටත් කියනවා. මම මේකේ ප්‍රතිඵලයේ වගකීමෙන් කියන්නේ වගකීම බාර ගන්න. ලෑස්ති, ආයෙ මට කරදර කරන්න එපා. අනේ කියන එක වෙනස් වෙයිද? අරයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, එයා මෙහෙම කියනවා. මට මේ සාමාන්‍ය අයගේ මත මට කතා කරන්න එපා. කෙලින් ඍජුව අවංකව බය නැතුව වචනේ වචනේ විදියට කියලා තියෙන්නේ මේ රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මයා. එනිසා මගේ ග්‍රහ මට්ටමේ තියෙන කාරණා ගොඩාක් විස්තර කරන්න මම සූදානමින් හිටියා. කාගේද වාසනාවකට ඒක මග ඇරුණා. නැත්තම් මම උත්තර දෙනවා මේ ජ්‍යොතිෂය කියන්නේ මොකද්ද කියලා. හැබැයි හොඳට මතක තියාගන්න අවසාන වශයෙන් උත් මේ ජ්‍යොතිෂය චුට්ටයි වෙන්නේ. චුට්ටයි. ජ්‍යොතිෂ විග්‍රහ කරන්න වෙලාව නැහැ. ඉන්න අපි පොඩි ප්‍රශ්නයකට දෙයකට උත්තර දීලාම ආයින් වෙන්න සූදානම්. ජනාධිපති වාරණය කිසියෙකු බලයටපත් නොවේවා වහල් දීන භාවයෙන් කටයුතු කරන්න හැමෝටම හිස්ගෙඩි වේවා. රටට අහිතකරන වෙන ක්‍රියාවක් දාමයන්ට අවතීර්ණ වීමට උත්සාහ ගන්න හැමෝගෙම ශරීර කිසිවක් ඉතින් කියන්න තියෙනෙත් ඒකම තමයි. අහිතකරන කිසිවක් කියන්න එපා. මොකද ඔබලා දකින්නේ ඇස් දෙකින්, අපි දකින්නේ මනසින්. ඒ නිසා ඔය ඇස් දෙකින් දැකලා තීරණය ගන්න බැරි හින්දා ඊට වඩා ප්‍රතාක අවබෝධයක් ඇති පරිණත මැති අමතිරුණ උදේ ඉඳලා රෑ වෙනකම් මට කතා කරන්නේ පක්ෂ විපක්ෂ දෙකොල්ලොම. ඒ නිසා තමයි මට කතා කරන්නේ. මම ඊටම පැහැදිලිව කියන්න කැමති සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරනවා කියලා කිව්වේ නිකන් නෙමෙයි. නොමිනේෂන් දෙන්නත් කලින් තමයි මම ඒ ගැන කතා කරන්නේ. මම අවුරුදු ගානක් තිස්සේ ඌ ගැන කියන්නේ. ඔබට ඊටම පැහැදිලි මම තමයි මේ රටේ රාජයෝගයක් නැහැ කියලා ඊටම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කියන්නේ. රාජයෝගයක් නැති කෙනෙක් හරියට කොයි වගේද මේ රටට
අර ළමයින් ඇති වැඳගෑනියෙක් කැන්දාගෙන ගෙදෙට්ටෙනවා වගේ වැඩක් මේක. මොහොතට මතක තියාගන්න. මේක අපහසින් උපහසින් කියන කතාව නෙමෙයි මේක ඇත්ත. අර වැඳගෑනියෙක් ගෙදෙට්ටගෙන ආපුවම මේ සතුටයි ඒ පැවැත්මයි ඒ රට ඒ ගේ ඇතුළට නැහැ. හැබැයි පවතිනවා. යම් කාලයක් පවතිනවා. නමුත් පැවැත්මක් නැහැ. එක කාලයක් පවතිනවා පැවැත්මක් නැහැ. ඒ වගේ මේ වැඳගෑනියෙක් කැන්දාගෙන එනවා විවාහ වෙනවා වගේ තමයි රාජ යෝගයක් නැති පුද්ගලයෙකු රාජ්‍ය සභාවේ ප්‍රධානත්වය දෙනවා කියන එක. ඊගවිතාව පැහැදිලිව කියන්න ඕන නාම රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන දිවියට දෝෂයක් ඇති කරවනවා මෙවන් චරිතය. ඉතින් මේ කියන කාරණාවලට තවත් රහස් දෙකක් තියෙනවා. ඉතාම වැදගත් ඔබට ඉතාම වැදගත් මේ සජිත් ප්‍රේමදාස දිනන්නේ කොහොමද කියන එක ඉතාම ගැඹුරු රහස් දෙකක්. එක මම දින්නෙන් පස්සේ එළියට දාන්න තමයි සූදානම. දින්නේ කොහොමද කියන එක එලි කරන්න වැඩ බැරි නම් අපි මේ සටනට එන්නේ නැහැ. මොකද වැඩ දන්න හින්දා තමයි මම මේ කටයුතු කරන්නේ. ඒ නිසා මේ මෙතුවක්ක සිංහල ජාතියට පිටට නොසිටියව දේව විමානයක් සියල්ල විරුද්ධ වී බොරු කියන මිනිස්සු මුලා කරන අමනුෂ්‍යයන් ලැකම් බලපෑම් රට දුරින් භූත වෙනවා. ඔව් ඒක ඇත්ත. මොකද දෙවියෝ කවුද යක්ෂයෝ කවුද පෙරේතයන්ද කුම්බාණ්ඩියෝ කවුද කියන එක තීරණය කරන්නේ වන්දිපට දේශපාලඥයෝවත් වන්දිපට දේශපාලඥයෝ දේශපාලනය කරන අයවත් නෙමෙයි. ජ්‍යොතිෂය බොරු නම් ඇයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ ගැන එච්චර විශ්වාසයක් තිබ්බේ? මෙතුමාගේ කෙලින් කියන අදහස් දාත යථාර්ථයක්. ඔව් උදාහරණයක් කියන්න. බුදුවෙන්න ප්‍රථම අපි කතා කරනකොට දෛවඥය ගෙනාපු වෙලාවේදී සමහර අය කිව්වා එක්ක සක්විති රජ වෙනවා එක්ක බුදු වෙනවා, එක්කෙනෙක් කිව්වා ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. ඉතින් මේ කාලෙත් විවිධ අදහස් ඇති. ඒකාන්තයෙන්ම මම කියනවා ඔහු ජනාධිපති වෙනවා. වඳ ගැහණියක් ගැන කතා කරනකොට වඳයි කියලා කියන්නේ මම ඔබට කියන්න ඕනේ මේ ඉනෙම් පහත කියන මේ ලිංගික මානසික රෝගයක් තියෙන මිනිස්සු මේ වඳ ගැන කතා කරයි ළමයි ගැන. ඔක ඇවිල්ලා ලිංගික ප්‍රශ්නයක්, ලිංගික මානසිකත්වයක් තියෙන ලිංගික මානසික රෝගී අය. උදාහරණයක් නරේන්ද්‍ර මෝදි. තවත් ඉතිහාසය අපි ලංකාවේ තියෙන සේනානායකලාගේ දරුවෝ නැති අය රාජපාලනය කරා. මේ එහෙනම් ඉතින් මේ කරුණාව දයාවයි ආරක්ෂාවයි මේ සශ්‍රීක බවට රටට ප්‍රාර්ථනා කරන හාමුදුරුවරු කසාද බැඳලා තියෙන්නේ. හාමුදුරුවෝ කසාද බැඳලා තියෙන්නේ. හාමුදුරුවන්නේ මුළුසුන බොවන්නේ. හාමුදුරුවන සෙත් කියන්නේ. හාමුදුරුවන පිරිත් බඳින්නේ. ඔබේ නෝනට දරුවට බිරිඳට තනාගතයට දහාමුදුරුවනේ පිහිට වෙන්නේ. ඉතින් මේ මෝඩ තරක නික ලාමක නික මේ පීචන් තරග හන්දිගානේ මේ කයිවාරුකාරයන්ගේ තරක මේට එපා හරි සංවාදයක් වෙන්නේ. ඒකට මම කියන්න ඕනේ ඉනෙම් පහත අදාළ නෑ මේකට. අදාළ වෙන්නේ කාරණාව තමයි මේ වඳ ගැහණියකගේ කතාව ගැන කතා කරන්න ඕනේ. වඳ දෙනෙද්ද කතා කරන්නේ රාජ්‍ය අභිෂේකයේ සම්බන්ධයෙන්. පුරා සංසාරයක් පුරාවට රජකම් කරලා පුරුද්ද තිබේද? ඒක ජ්‍යොතිෂයෙන් බලනවා. රජකම් කරනකොට කොයි වගේ පරිවාර සම්පත්තියක් තිබේද? උදාහරණයක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉතාම බල සම්පන්න පුරුද්දක් සහ හැකියාවක් තියෙනවා. ඒක අව්‍යවාදව අපි පිළිගන්න ඕන. ඒක ගැන තර්කයක් නෑ. මැතිනියට තිබ්බා. ඒ වගේම සාමාන්‍යයෙන් ප්‍රේමදාසට තිබ්බ, ජයාරට තිබ්බා, මහින්ද රාජපක්ෂට තිබ්බ, චන්ද්‍රිකාට තිබ්බා. ඒගෙන කතා කරන්න දෙන්නේ. අපි කතා කරන්නේ ගෝඨාභය රාජපක්ෂට නේ මම කියන්නේ. මම තමයි ලංකාවේ පළවෙනි වතාවට කෙලින්ම කියන්නේ ඉස්සෙල්ලාම කියන්නේ ගෝඨාභය රාජයෝගිනේ කියලා. පස්සේ එක එක්කෙනා කියන්නේ. ඒක කියන්නේ ගෝඨාභයට දෙන්න එපා චමල් දාන්න කියලා. ඒ හේතුව මම තමයි. චමල් රාජයෝගයක් තියෙනවා. ඉතින් මම කුහකයි නම් ඒක නොකිය ඉන්නවානේ. ඒක මේ පෞල්වාදයේ පෞලේ ප්‍රශ්නයක් මත නොදුන්න එක ගැන අපිට කරන්න දෙයක් නේ. ඔබලාට සැනසෙන්න ඕන දිනන්න ඕන කෙනාගෙන කිව්වා දැම්මා. ඒ නිසා මම ඉතාම පැහැදිලිව කියන්න ඕන නිකන් මේ පීචන් උත්තර දෙන්නේ නැතුව හරියට කතා කරොත් මම මේ වන්දිබට්ටකම් කරන්න නැතුව මේ රටට වෙන්න තියෙන යහපත ගැන හිතලා මේ මිනිස්සුන්ගේ අනාගතය ගැන හිතනද ඔබටත් අවසානයේ මම ඔබට මතක් කරනවා ඉදිරියේදී මම නැවතෙනවා විශේෂ කාරණා දෙකක් හෙළිදරව් කරන්න. ඔබට ජය වේවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.